right ඉතින් අලුත්තුණු ඩරාස් සෙලර් සෙට් එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට ඉතින් මම දැන් ඉන්නේ ඩරාස් සෙලර් සෙන්ටර් එකේ මේක තමයි ඩරාස් සෙලර් සෙන්ටර් එකේ අලුත්ම අප්ඩේට් එක ඉතින් කලින් තිබ්බට වඩා ගොඩක් ඇට්‍රැක්ටිව් විදිහට අලුත් සෙලර් සෙන්ටර් එකේ අප්ඩේට් එක මේගොල්ලෝ දීලා තියෙනවා ඉතින් මම ඇත්තටම ඩෑෂ්බෝඩ් එක ගැන තමයි ඊළඟ වීඩියෝ එක කරන්න හිටියේ කොහොම වුණත් ඉතින් අලුත් අප්ඩේට් එකකුත් එක්ක අලුත් ඉන්ටර්ෆේස් එක ඩෑෂ්බෝඩ් වීඩියෝ එකක් තමයි මට කරන්න වෙලා තියෙන්නේ කොහොම වුණත් ලොකු වෙනසක් වෙලා නැහැ ඉන්ටර්ෆේස් එකේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් වෙලා තියෙනවා කලින් තිබ්බ ඉන්ටර්ෆේස් එකට වඩා ගොඩක් ලස්සනට ස්මූත් විදිහට ඉන්ටර්ෆේස් එක මේගොල්ලෝ හදලා තියෙනවා ඉතින් මං මුලින්ම කතා කරන්නම් අපි මේකේ රෙජිස්ටර් වෙලා account එක verify කරගෙන sales පටන් ගන්න කලින් මෙතනට ආවට පස්සේ මේ dashboard එකේ තියෙන දේවල් අපි දැනගන්න ඕනේ මේකේ මොනවද අපිට කරන්න තියෙන්නේ මේ දේවල් හැම දෙයක්ම අපි දැනගන්න ඕනේ ඉතින් අන්න ඒක නිසා අද වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ මේ dashboard එක use කරද්දි මේකේ තියෙන දේවල් මොනවද මේවා අපි හරියටම arrange කරගන්නේ කොහොමද මේ වගේ දේවල් තමයි මේකේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වීඩියෝ එකෙන් right ඉතින් ඩෑෂ්බෝඩ් එක ගත්තාම ඩරාස් සෙලර් සෙන්ටර් එකේ මේක තමයි අපිට මුලින්ම සෙලර් සෙන්ටර් එක ලොග් වුණාම බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ෆස්ට්ලි ගත්තාම මෙන්න මෙතන තියෙනවා ඩරාස්ලාගේ ඇලවුන්ස්මන්ට් ඒ වගේම නොටිෆිකේෂන්ස් වගේ දේවල්. රයිට්? ඊට පස්සේ මෙතනට ගියාට පස්සේ අපේ රෙවෙනියු එක කොච්චරද ඒ වගේම අපේ ස්ටෝර් එකට කොච්චර විසිටර්ස්ලා ඇවිල්ලා තියෙනවද? ඒ වගේම කන්වර්සේෂන් රේට් එක වගේ පොඩි ඩීටේල්ස් ටිකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් කලින් ඉන්ටර්ෆේස් එක නම් ඊට වඩා ගොඩක් ඩීටේල්ස් බලා ගන්න පුළුවන් වුණා ඩෙලිවරි ටයිම් එක. මේ වගේ ගොඩක් දේවල් හැබැයි ඒක අඩු වෙලා තියෙනවා. මෙන්න මේ වගේ ඩීටේල්ස් ටිකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනදී ඒගොල්ලෝගේ ඇනවුන්ස්මන්ට්ස් වගේ දේවල් තියෙනවා සෙලර්ස්ලාට දැනුම් දෙන දේවල්. ඊට පස්සේ පල්හැට යනකොට මෙතන තියෙනවා අපිට අපේ pending orders, ready to ship orders pending returns ඒ වගේම අපිට අලුතෙන් ආපු reviews මොනවද මේ වගේ දේවල්. ඊළඟට මෙන්න මෙතන තියෙනවා අපේ product වල තව improve වෙන්න ඕනේ මොනවද කියලා. ඉතින් මේක ඇත්තටම Daraz Selling Sinhala එකට අලුතෙන් එකතුණු අංගයක්. කලින් මෙහෙම අංගයක් Daraz Selling Sinhala එකේ මට බලා ගන්න ලැබුණේ නැහැ. ඉතින් short descriptions තියෙනවා මගේ 34ක් improve වෙන්න. මේක update එක ආවේ ඊයේ වගේ. තාම මම මේ ගැන බැලුවේ නැහැ. ඒ වගේම අඩුවෙන් ඉමේජස් දාපු ප්‍රොඩක්ට් තියෙනවා 18ක් විතර ඒවා අපි ඉම්ප්‍රූව් කරන්න ඕනේ. ඒකෙම account එකේ health එක තියෙනවා. ඉතින් මගේ account එකේ health එක හොඳටම හොඳයි. කිසිම පොලිසි එකක් මම අඩ කරලා නැහැ ඩරාස් ලගේ. right ඉතින් මේ විදිහට පල්ලෙට යනකොට ඊළඟට අපිට තියෙන්නේ campaign and events. ඉතින් මෙතනදී අපිට බලා ගන්න පුළුවන් වෙනවා ඩරාස්ල නිරන්තරයෙන් campaign ගෙන අපේ sales increase කරගන්න. ඉතින් ඩරාස් ලගේ මේ campaign වලට register වෙලා අපිට පුළුවන් අපේ sales දෙගුණ තුන්ගුණ කරගන්න. ඉතින් සාමාන්යයෙන් ඩරාස් එකේ මාසෙකට අපිට හොයන්න පුළුවන් revenue එක ගැන proof උත් එක මම කලින් video එකක් ගෙනාවා. ඉතින් ඒ video එකව බැලුවේ නැත්නම් අනිවාර්යයෙන්ම බලන්න. මම මෙතන උඩින් ඒකේ link එක දාලා තියනවා. ඒ වගේම description එකෙත්. ඉතින් මෙතන තියෙන campaigns කිරීම අපිට අනිවාර්යයෙන් වැදගත් වෙනවා. campaign එක register වෙන්නේ කොහොමද? campaign කරන්නේ කොහොමද? මේ දේවල් ගැන අපි වෙනම video එකකින් කතා කරනවා Daraz campaign ගැන. ඊට පස්සේ අපි පල්ලෙහාට එනකොට අපිට මෙන්න මේ වගේ Daraz University කියලා වෙනම place එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් කලින් සෙලසෙන්ට් එකේ Daraz University එකට යන්න link එකක් විතරයි තිබ්බේ. දැන් Daraz එකේ තියෙන Daraz University එකේ තියෙන අලුත් courses මොනවද මේ වගේ දේවල් ගැනත් මේගොල්ලෝ මෙතන update එකක් දීලා තියෙනවා. ඉතින් Daraz University එක යනේක වට ගොඩක් වැදගත් අලුත් සෙලර් කෙනෙක් නම් Daraz එක වැඩ කරන්නේ කොහොමද මේවා A to Z Daraz University එකෙන් වට කෝස් ෆලෝ කරලා දැනගන්න පුළුවන්. ඊට අමතරව ආගේ order packaging material. ඉතින් වට packaging කරගන්න අවශ්‍ය වෙන materials bags ඒ වගේම bubble papers වගේ දේවල් මෙතනින් order කරගන්න පුළුවන්. ඉතින් කලින් මේ option එක තිබෙනවා අපි Daraz app එකට ගිහිල්ලා Daraz එකෙන් තමයි order කරගත්තේ. මෙතන වෙනම option එකක් දීලා දෙනවා. මම මේක බලලා නැහැ කොහොමද orders කරන්න කියලා. බොහෝ දුරට මේකත් ඇත්තේ අහපෝ Daraz website එකට link එකක් වෙන්න ඕනේ. ඒ වගේම Daraz mall seller කෙනෙක් ඔයා යම්කිසි brand එක අයිතිකාරයෙක් නම්
ඒ වගේම නැත්නම් එහෙම නැත්නම් බ්‍රෑන්ඩ් එක ඔතරයිස් ඩිස්ට්‍රිබියුටර් නම් ඔයාලට හැකියාවක් තියෙනවා ඩරාස් මෝල් වෙත රෙජිස්ටර් වෙන්න. ඉතින් මෙතනදී සැලකිය යුතු කමිෂන් ෆී එකක් යනවා. හැබැයි ඔයාලට හැකියාවක් තියෙනවා මේ බ්‍රෑන්ඩ් එකේ ඕන මම මේකේ ඔරිජිනල්ම දේවල් තියෙන මංගාව කියන එක ඐඩෙන්ටිෆයි කරන්න. ඉතින් මේක රෙජිස්ටර් වෙන්න නිකම් බෑ. ඔයාලට බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් අවශ්‍යයි. ඒ වගේම ඔයාලට අවශ්‍ය වෙනවා ඔතරයිස් ඩිස්ට්‍රිබියුටර් කෙනෙක් නම් බ්‍රෑන්ඩ් එකේ ඕනගෙන් හම්බ වෙච්ච ඔතරයිස් ඩිස්ට්‍රිබියුෂන් ලෙටර් එකක් වගේ දෙයක් මෙතනදී ඒගොල්ලන්ට මේක ප්‍රූෆ් කරන්න. ඉතින් ඊට අමතරව පල්ලෙහාට යන්න බෑ මෙතනින්. ඊළඟට තියෙනවා ඩිජිටල් ගෝඩ්ස්. මෙතනදී ඔයාලට පුළුවන් ඩිජිටල් අයිටම්ස් විකුණන්න ඩරාස් එකේ. ඒ වගේම ෆේස්බුක් ගෲප්, ලයිව් චැට් මේ තියෙනවා අපිට. ඉතින් මේ ලයිව් චැට් එකත් ඩරාස් එකේ මීට කාලෙකට කලින් තිබුණා. හැබැයි පස්සේ ඩරාස් සෙලර් සෙන්ටර් එකකින් මේ ලයිව් චැට් ඔප්ෂන් එක අයින් කරලා තිබුණා. ආපහු මේකට ලයිව් චැට් ඔප්ෂන් එක එකතු කරලා තියෙනවා. මම හිතනවා ඒක ගොඩක් ලේසි වෙයි. මොකද සෙල සෙන්ටර් එකේ හොට්ලයින් එකට කතා කරලා ඒගොල්ලෝ කන්ටැක්ට් කරගන්නවට වඩා අපිට ලයිව් චැට් එකක් දාලා වැඩේ කරගන්න පුළුවන්. ඒක ලේසි. ඉතින් ඔන්න ඔය ටික තමයි අපිට මේන් පේජ් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊට අමතරව ඩෑෂ්බෝඩ් එකේ මෙන්න මේ සයිඩ් එකට ගියාපුවාම මේ සයිඩ් බාර් එකේ අපිට ගොඩක් දේවල් බලා ගන්න පුළුවන් වෙනවා. පළවෙනිම අපිට තියෙනවා ප්‍රොඩක්ට්ස් කියලා. ඉතින් මෙතන ගියාට පස්සේ අපිට අපේ ප්‍රොඩක්ට්ස් මැනේජ් කරන්න, අලුතෙන් ප්‍රොඩක්ට් ඇඩ් කරන්න, ඒ වගේම අපේ මීඩියා අයිටම්ස්. මීඩියා කියන්නේ මෙතනදී ඇත්තටම අපේ ප්‍රොඩක්ට් වල තියෙන ඉමේජස් වගේ දේවල්. අපිට ඒවා අලුතෙන් ඇඩ් කරගන්න, තියෙන ඒවා මැනේජ් කරගන්න වගේ දේවල් පුළුවන්. ඉතින් මෙතනදී ෆුල්ෆිල්මන්ට් බයි දරාස් කියලා වෙනම ඔප්ෂන් එකක් තියෙනවා. මේක ගැන මම වෙනම කතා කරනවා. ෆුල්ෆිල්මන්ට් බයි දරාස් කියන්නේ මොකද්ද, ඒකේ තියෙන වාසි මොනවද, ඒක අවේලබල් වෙන්නේ කොහොමද, මේ වගේ දේවල් ගැන මම වෙනම කතා කරනවා වීඩියෝ එකකින්. ඒ වගේම මෙතන බල්ක් එකක් ඇඩ් කරන්න. ඉතින් මෙතනදී අපිට හැකියාවක් තියෙනවා Excel sheet එක වගේ අපේ ප්‍රොඩක්ට් ඩීටේල්ස් ඔක්කොම දාලා ඩරාස් එකට එකපාර ඉම්පෝර්ට් කරන්න. ඒ වගේ ඔප්ෂන් එකකුත් තියෙනවා. ඉතින් ඊට වඩා ලේසි අතර මෙතන ඇඩ් ප්‍රොඩක්ට් යාති ගිහිල්ලා අපිට මේක ඉක්මනින්ම ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි orders and review වලට ගියාම අපේ orders manage කරගන්න, ඒ වගේම අපි review manage කරගන්න ඔප්ෂන් එකක් දීලා තියෙනවා. මේ දේවල් ගැන මම වෙන වෙනම කතා කරනවා. අපේ orders manage කරගන්නේ කොහොමද, review manage කරන්නේ කොහොමද, මේ වගේ දේවල් ගැන. ඉතින් ඊළඟට වැදගත් මාංගයක් තියෙනවා ප්‍රමෝෂන්ස්. මම කලිනුත් කතා කරා අතනදී අපිට කැම්පේන් පෙන්වනවා කියලා. ඉතින් ඊට අමතරව අපිට ප්‍රමෝෂන්ස් කරන්න පුළුවන් බන්ඩල් ප්‍රමෝෂන්. උදාහරණයක් විදිහට වාගේ අයිටම් එකක් තියෙනවා, අපි හිතමු පෑනක් කියලා. මේ වගේ පෑන් පහක් ගන්න කෙනෙකුට අපි පොඩි ඩිස්කවුන්ට් එකක් දෙනවා. පෑන් පහක් ගන්න, අපි හිතමු පෑනක් අපි රුපියල් 20 ගානේ විකුණන්නේ. පෑන් පහක් ගන්නවා නම් එයාට එක පෑනක් 18 ගානේ දෙනවා. ඒ වගේ අපිට බන්ඩල් ප්‍රමෝෂන්ස් මෙතනදී ඇඩ් කරගන්න පුළුවන්. ඊළඟට සෙලර් වවුචර්ස් කියන්නේ, ඉතින් වවුචර් කියන එකේ තේරුම ඔයා දන්නවා. සාමාන්‍යයෙන් අපිට ඩිස්කවුන්ට් එකක් දෙන්න පුළුවන්. රුපියල් 1000කට වඩා ගත්තොත් අපි රුපියල් 20ක ඩිස්කවුන්ට් එකක් දෙනවා. එහෙම නැත්නම් 10000ක ඩිස්කවුන්ට් එකක් දෙනවා. මේ වගේ අපිට වවුචර්ස් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ෆ්‍රී ෂිපින් කියන ඔප්ෂන් එකට ගියාපුවාම මේ ෆ්‍රී ෂිපින් කියන ප්‍රොමෝෂන් එකේදී අපිට ඇඩ් කරගන්න පුළුවන් අපි ෆ්‍රී ෂිපින් කරන අයිටම්ස්. අපි හිතමු උදාහරණයක් විදිහට අපි මොබයිල් ෆෝන් එකක් සෙල් කරනවා. ඉතින් අතර මේ මොබයිල් ෆෝන් එකට කොස්ට් එන්නේ අපි හිතමු රුපියල් 20000යි. මේකෙදී අපේ ලාභය අපි රුපියල් 5000ක් විතර තියාගන්නවා, රුපියල් 25000යි. ඉතින් ඇත්තටම ඩිලිවරි එකට සාමාන්‍යයෙන් මේ වගේ එකදී රුපියල් 400ක් 300ක් වගේ තමයි ඇඩ් වෙන්නේ. ඉතින් මේ 300 කස්ටමර් කෙනෙක් ගෙවලා ගන්නවට වඩා අපිට පුළුවන් නම් අපේ ලාභයෙන් හෝ එහෙම නැත්නම් ප්‍රොඩක්ට් එකේ කොස්ට් එකට මේක ඇඩ් කරලා ඒක අපි හිතමු අපේ ප්‍රොඩක්ට් එකේ කොස්ට් එකට අපි ඇඩ් කරනවා කියලා 25000 300යි. ඉතින් ඒ විදිහට අපිට ප්‍රොඩක්ට් එකක් ප්ලේස් කරන්න පුළුවන් ෆ්‍රී ෂිපින් විදිහට. ඉතින් ඒකත් අපේ සේල්ස් ඉන්ක්‍රීස් වෙන්න ගොඩක් ලොකුවට බලපානවා. ඉතින් සෙලර් පික්ස් කියලා තව ඔප්ෂන් එකක් තියෙනවා. ඒක ගැන මම වෙනම කතා කරනවා වීඩියෝ එකකින්. ඊට පස්සේ මෙතනදී ඊළඟට අපිට බලා ගන්න පුළුවන් වෙනවා ස්ටෝ ඩෙකරේෂන් කියන එක. ඉතින් අලුත් සෙලර් කෙනෙක් නම් මේක ඔයාලට අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. මේක ගැනත් මම වෙනම වීඩියෝ එකකින් කතා කරනවා. මුලින්ම ඔයාලට කරන්න තියෙන වගේ ප්‍රොඩක්ට් එක ගිහිල්ලා ඇඩ් කරගෙන ඔයාගේ ස්ටෝර් එකේ ඩෙකරේෂන් එක හදාගන්න. උදාහරණයක් විදිහට ඩ්‍රස් එකට ගිහිල්ලා අපි Apple ස්ටෝර් එකට ගියොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් ලස්සන ඒගොල්ලෝ බැනර්ස් ඇඩ් කරලා ප්‍රොඩක්ට් වෙනම ඇඩ් කරලා එක එක විදිහ ප්‍රොඩක්ට් ටයිටල් ඇඩ් කරලා තියෙනවා. ඉතින් ඒ විදිහට අපිටත් අපේ ස්ටෝර් එක හදාගන්න පුළුවන්. ඒක කරන්න වෙන අපේ ස්ටෝර් ඩෙකරේෂන් කියන යටතේ ගිහිල්ලා ඒක ගැන මම වෙනම වීඩියෝ එකකින් කතා කරනවා. ඊට පස්සේ ග්‍රෝත් සෙන්ටර් කියන එක, මේක ඔල්ලොන්ගේ පොලිසිස් වගේ දේවල් මෙතන තියෙන්නේ. ඊට පස්සේ තව තියෙනවා මේගොල්ලොන්ගේ මෙතන ඔප්ෂන්ස් කීපයක්ම බිස්නස් ඇඩ්වයිස් වගේ දේවල් ඒ වගේ ඔප්ෂන්ස් කීපයක් තියෙනවා. ඉතින් මේවා නම් අපිට ලොකුවටම බලපාන්නේ. මේකෙන් අපිට බලා ගන්න පුළුවන් අපේ සේල් ඉන්ක්‍රීස් වෙලා තියෙන්නේ කොහොමද, ඒ වගේ දේවල්.
ඊට පස්සේ ඊළඟට මෙතන ෆයිනෑන්ස් ටැබ් එක තියෙනවා. ඉතින් මෙතනදී account statement එවැගේම order overview එක වගේම transactions වෙලා තියෙන විදිහ මේ දේවල් ඔක්කොම බලා ගන්න පුළුවන් මේ ෆයිනෑන්ස් කෙනකින්. ඉතින් අපිට weekly කොච්චර ආදායමක් එනවද? ඒකට අපිට invoice එකක් print කරගන්න ඕන නම් මෙතනින් print කරගන්න පුළුවන්. ඒ දේවල් බලා ගන්න පුළුවන් අපේ order වලට මොකද වුනේ කියන එක. ඉතින් මෙන්න මෙතනින් අපිට පුළුවන් Daraz University කියන option එක ඊළඟට තියෙනවා. Daraz University එකට ගිහිල්ලා අපේ courses ටික follow කරන්න. ඉතින් එහාට තියෙන්නේ සෙලව සපෝට් වගේ දේවල් help center එක, ඒ වගේම ඒගොල්ලෝගේ contact details ගන්න contact us එක, ඒ වගේම account settings වලට ගියොත් එහම අපේ account එකේ details, ඒ වගේම seller documents යටතේ තව documents කිහිපයක් අපිට ගැනීම හැකියාව දෙනවා. ඉතින් මේවා ඇච්චර අපිට ලොකුට වැදගත් වෙන්නේ නැහැ. අපිට වැදගත් වෙන්නේ මෙන්න මේ අංග ටික තමයි dashboard එකේදී. Right. ඉතින් ඒ දේවල් ගැන කතා කරා. ඊට පස්සේ ඩෑෂ්බෝඩ් එක අපිට තව මේ පැත්තනොත් වෙනම ටැබ් එකක් පේනවා. මෙතන chats තියෙනවා. ඉතින් අපේ කස්ටමර් කෙනෙක් අපිට chat කරන ඒවා අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම notification අපිට order එකක් වැටෙන ඒවා මේ වගේ දේවල් මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී හපෝ help center එකට යන option එකක් දීලා තියෙනවා. ඒ වගේම settings කියන්නේ මෙතන හපව්. මෙන්න මෙතන තියෙන account settings මා තමයි. ඊට පස්සේ ඔයාගේ country එක මෙතන පෙන්නලා තියෙනවා. ඔන්න ඔය ටික තමයි ඉතින් අපිට Daraz dashboard එක ගැන දැනගන්න තියෙන්නේ. ඒ වගේම මෙන්න මෙතන අපිට logo notification එකක් පෙන්නනවා. අලුතෙන්ම මේගොල්ලෝ එන්න තියෙන දේවල් ඒ වගේ දේවල් ගැන. ඉතින් 11/11 campaign එක දැන් ළඟයි. 11/11 කියන්නේ ලොකු සේල් එකක් වාගේ ප්‍රොඩක්ට් වලට ගෙන්න ගන්න පුළුවන් කාලයක්. ලොකු කැම්පේන් එකක්. ඉතින් මේකට රෙජිස්ටර් වෙන එකත් ගොඩක් හොඳයි. තවම Daraz එකට ඕගොල්ලෝ එකතු වෙලා නැත්තම් Daraz එකත් එක රෙජිස්ටර් වෙන්න. රෙජිස්ටර් වෙලා ඉක්මනින්ම වාගේ ප්‍රොඩක්ට් ටික ඇඩ් කරලා වාගේ account එක verify කරගෙන sales වලට ලෑස්ති වෙන්න. 11/11 campaign එකේදී වට මං හිතනවා ලොකු profit එකක් ගන්න පුළුවන් වේවි. ලොකු ආදායමක් ලබා ගන්න පුළුවන් වේවි. ඉතින් Daraz dashboard එක ගැන මට කතා කරන්න තියෙන්නේ ඔන්න ඔය ටික. ඉතින් ඔයා තවම Daraz එක සෙල කෙනෙක් විදියට register වෙලා නැත්නම් ඔයා product එකක් sell කරන කෙනෙක් නම් ඔයාගේ product එක sell කරන්න Daraz එකට එන්න කියලා මම නැවත පාරක් ආරාධනා කරනවා. ඒ වගේම මේ වගේ වටිනා videos බලන්න Nisal සංදීප YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම Nisal සංදීප YouTube channel එක subscribe කරගන්න. ඒ වගේම bell icon එකත් click කරන්න. බෙල් එකන එක ක්ලික් කරොත් ඔයාලට පුළුවන් මම මේ වගේ වටිනා වීඩියෝ එකක් දැම්ම ගමන් notification එකක් ඔයාලා ගාවටම ගෙන්න ගන්න. ඒ වගේම follow කරන්න මාව Insta, Facebook, Twitter, ඒ වගේම TikTok. එහෙනම් අපි හමු වෙමු මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකකින් ඊළඟ දවසේ.